මෙතර කාලේ ඉතිහාසය කියලා අපරේ ඔය භාෂාව ගන්න නම් දැන් අවුරුදු 10කට කලින් කැලේ සිද්දට අවුරුදු 100ක් විතර ගන්නවානේ ඒ කියන්නේ විශේෂ ප්‍රවේශයකට සාදු 50කට වැඩි ආරම්භ කරනවා දැන් මේවට ඒ පාට 20 ගන්න මේව සම්පූර්ණයි කරනවා ඒක සම්පූර්ණයි කරනවා මම කියන්නේ භාෂාව වැඩි වෙන පරිදි විශ්වවිද්‍යාලේ වසර වසර වැඩි වෙනවා ඒකට ඒකට අදාළ වෘතුමාන මොනවද කරන්නේ මුත්තල නැහැ ඒතකොට බාහිර උපාධිය ගන්න ඔය විශ්ව අධිකම කරන බාහිර උපාධිය 100 ගන්න ඒතකොට ඒකට ප්‍රශ්නයක් නැහැ ඒක විශ්වවිද්‍යාල සම්බන්ධ නෙමෙයි බාහිර උපාධිය විතරයි බාහිර උපාධිය लाभ सदन किसी में लाभ गण आयतने लाभ गण मुद्रा संपूर्ण उन्नतर अध्यापन आयतन लोक प्रसिद्ध मुद्दा संपूर्ण यदे නැවත අධ්‍යාපනයේ උන්නති සඳහා ඔව් ඉතින් අධ්‍යාපනයේ නෑ නෑ ඔබ දැන් ඒ ඒ අම්මා ආයතනයේ ලයිසියම් ආයතනයේ ඉගෙන ගන්න සහෝදර සහෝදරියන් ඔවුන්ගේ අම්මා තාත්තා ඒ දරුවෝ බඩට ඉන්නත් කලින් ඉඳලා පෙම්මතුන් කාලේ ඉඳලා ගත්ත දුරකට නැමතුන් ඉඳලා බදු ගෙවලා තිනවා ඔබතුමා ආයෙ සල්ලි අරගෙන නැයි මේ සමාජයට ආයෙ මෙහෙවර කරන්නද ඔබතුමා සල්ලි වගේ බොරු අකුලිය බොරුවක් නිකරන්නේ නෑ නෑ लाभ लगे लाभ මිනි කොච්චරද ලංකාව ඔස්පිටල් එකේ
එහෙම හොස්පිටල් වල නිදි තියාගන්න බෑ කියලා ඔබතුමා දන්නද? ඒක කියවන්නේ නැහැ. එහෙම හොස්පිටල් වල නිදි තියාගන්න බෑ කියලා ඔබතුමා දන්නද? उपाधि प्रदान अच्छा बोर वैद्य सभा प्रसिद्ध पोत्पत्स वैद्य सभा वैद्य सभा विश्वविद्यालय ृषियाली මෑතක ශිෂ්‍ය කණ්ඩායම බඳවගත්ත ළඟදී. එතකොට මේ සම්බන්ධයෙන් ඔබතුමාලා ගන්න තීරණයක්. ඔබතුමාට වගකීම් ගැලවෙන්න බෑ. උසස් අධ්‍යාපනය. ඔබතුමාට වගකීම් ගැලවෙන්න බෑ. මොකද ඔබතුමාලා ගමත්නාසි උපාධි ප්‍රදාන අවස්ථාව. උසස් අධ්‍යාපනය. තාමත් ඒක විකුණගෙන කනවා. ඔගොල්ලෝ පාලනය කිරීම සඳහා. පාලනය කිරීම සඳහා. මාළමේ අවශ්‍ය කරන කොහෙද යන්න ඕනේ? දැන් මේක මාළමේ අවශ්‍ය කරන මම දැන් තාත් එකට කතා කරනවා. මාත් එක කතා කරනවා මේක. මේක ගිහිල්ලා මම හිතන්නේ මම ඔයගොල්ලෝ කතා කරන්න. අර ඔබතුමාලට අදාළ නැත්තම් ඔබතුමාලට අදාළ නැත්තම් මම කියන පොඩි ගානක් කියන එකට උත්තර දෙන්න. ඔබතුමා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට මාළඹේ සයිටම් එක අදාළ නැහැ. හරිනේ? අදාළ නැහැ කියන්නේ මේ මේක. ඔබ අහන ප්‍රශ්නෙට ඔබ අහන්නේ මේක පවත්වාගෙන යනවද නැද්ද කියන එක. නෑ නෑ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට මාළඹේ සයිටම් එක අදාළ නැද්ද? නෑ මෙහෙන් තියනවා ඒක ගැන නියාමනය. संबंध मगेन प्रश्न मुखद ඔබ මගෙන් ඇහුවේ මේක නවත්තනවද නැද්ද කියලා. ඒ නැවැත්වීම හෝ නැතිවීම පිළිබඳව මම ඒක මට එකපාර තීරණයක් ගන්න පුළුවන් අදාළ දෙයක් නෙමෙයි. නෑ මට දැනගන්න ඕන නම් ඔබට පුළුවන් ඒක. ඔව් ඔබ ප්‍රශ්නයක් අහලා නිවේදනය කරන්න මාත්‍ය ඇවිල්ලා ඔබතුමාලට පොඩි ලිපියක් දුන්නාට පස්සේ නෑ නෑ මේක අහන්නකෝ. ආචාර්ය සරත් අම්මගෙන්දී ඔබතුමාලගේ අහපාල කරන ප්‍රශ්න විතරක් අපි කියන්නේ මේකදී ඉහළ මට්ටමේදී ඒක උත්තර මාළෝ ඇවිල්ලා තින්නේ. මම හිතනවා ඔබ ඔයගොල්ලෝ ඒක හරියන්නේ චෙන්ඩියේ හඩක් නගලා තියෙනවා. අදවසේදී අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයත් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයත් වෛද්‍ය විද්‍යා ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවත් ඒකාබද්ධ වෙලා දෙවන්ත විරෝධතාවකින් අපි ජවදල් විශ්වවිද්‍යාලය ඉඳලා මේ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය දක්වා ආවේ අපේ විරෝධී පැන්. අපි නිශ්චිත කියනවා අපි මෙතන සාකච්ඡාවක් කියලා ගෙනාවේ නැහැ. අපේ විරෝධී පැන්කට ආවේ ඒ තමයි මාළවේ සයිටම් මොරෝපාදිකඩේ අහෝසි කරන්න, පෞද්ගලික විශ්වවිද්‍යාලය අහෝසි කරලා සරසවි වලට බඳවා ගන්න ප්‍රමාණය වැඩි කරන්න, විශ්වවිද්‍යාල ඇතුලේ පාඨමාලා මුදලට ඉක්මනට නවත්තන්න HNDA ශිෂ්‍යයන්ට ලබා දෙන තිබුණු උපාධි සමානතාවය නැවත බලාත්මක කරන්න, ඒ වගේම තමයි පාසල් වල මුදල් අය කිරීම වහාම නවත්තන්න, ඊළඟ කාර්යය තමයි අධ්‍යාපනයේ විකුණන එක නවත්තන්න කියන මූලික කාරණා ටික පදනම් කරගෙන තමයි අපි දවසේදී උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉදිරිපිටට උද්ඝෝෂණයකින් විරෝධතා පාගමනකින් ජවර්ධන විශ්වවිද්‍යාලෙන් ඉලා අපිට සාකච්ඡාවක් ලබා දෙනවා කියලා අපේ අපි පස් දෙනෙකුට සාකච්ඡාවක් ලබා දෙනවා කියලා අමාත්‍යාංශ නිලධාරියෙක් කියලා රිකවයිස් අපි කිව්වා සාකච්ඡාව ගන්නවා. හැබැයි අපිට 13 දෙනෙක් මෙතන එකයි යන්න අවශ්‍යයි. අන්තර් ශිෂ්‍යබලවන් සම්බන්ධ විශ්වවිද්‍යාල 10 අන්තර් ශිෂ්‍යබල මණ්ඩලයේ වෛද්‍ය ශිෂ්‍ය කමිටුව අන්තර් සස්ජාති ගණකාධිකරණ ඩිප්ලෝමා පාඨමාලා සුරකිමේ ශිෂ්‍ය කමිටුව මේ නියෝජිතයන් සම්බන්ධයෙන් අපි සාකච්ඡාව දුන්නා. සාකච්ඡාව දුන්නේ විශ්වවිද්‍යාල රාජ්‍ය අමාත්‍යවරයා මොහන්ලාල් ගිරි මහත්තයත් එක්ක. මේදී අපි අපේ ප්‍රශ්න කිහිපය ඉදිරිපත් කරාට පස්සේ ඇත්තම කතාව තමයි පොදුවේ කියන දින කතාව තමයි අපිට එක ප්‍රශ්නකටවත් නිශ්චිත පිළිතුරක් හම්බුනේ නැහැ. මාළවේ සයිටම් එක ගැන නෝන් කියපු කතාව තමයි එක වෙලාවකට කියනවා මාළවේ සයිටම් එක ගෞණ්‍ය අර්ථ නෙමෙයි කියන එක හවුස් කරන්න බෑ කියලා. ඊට පස්සේ කියනවා මේක නියාමනය කරනවා. අපි අහනවා නියාමනය කරන්න කවද්ද නීති ගෙනාවේ? පෞද්ගලික අධ්‍යාපන ආයතන නියාමනය කරන්න කවද්ද නීති ගෙනාවේ?
පෞද්ගලික විශ්වවිද්‍යාල නියාමනය කරන්න කවද්ද නීති ගෙනාවේ මේ උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යවරු එහෙම කියනවා මෙන්න මේක තමයි තත්ත්වය නිසා එක ප්‍රශ්නයකටවත් මේ මහත්තුන්ගේ හරියට උත්තර දී ගන්න බැරි වුණා උත්තර දුන්නේ නැහැ අපි ආව නිශ්චිත ප්‍රශ්නකට පැහැදිලි කිරීම අපි ඉතිහාසයක් පුරා ඇහුවා පැහැදිලි කිරීම අවුරුදු ගණනක් ඇහුවා ඒ නිසා මෙතන වෙන්නේ අර කලින් මීටින් වල වගේම කලින් ගැස්සීම් වල වගේම අමූලික බොරු කියපක තමයි උනේ මෙතනදි කියනවා දැන් කවි මේ එතුමා පෞද්ගලික විශ්වවිද්‍යාල සම්බන්ධයෙන් එතුමාගේ පෞද්ගලික අදහස කියනවා ඒක පවත්වාගෙන යන්න ඕනේ නැහැ කියලා එතුමා පවත්වාගෙන යන පෞද්ගලික මේ අධ්‍යාපන ආයතන සම්බන්ධයෙන් මේ එතුමාට තියෙනවා වෙන පැහැදිලි කිරීමක් වෙන විග්‍රහ අපි අහලා හෙම්මෙන්නේ කොහොමද මේක ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍යයි දැන් ජාතික ප්‍රතිපත්තිය හදන්නේ කවුද උසස් අධ්‍යාපන ඇමතිතුරු මේ සෞඛ්‍ය ඇමතිතුරු තමයි ජාතික ප්‍රතිපත්තිය හදන්නේ රාජ්‍ය සේනාරත් කියනවා සයිට් එකම තියානින්න ඕනේ මෙයා කියනවා ඒක ඕනේ නැහැ කවුද මේ ජාතික ප්‍රතිපත්තිය හදලා තියෙන්නේ